ඊළඟට තියෙන මොකද්ද? පංච ඉන්ද්‍රිය පංච දැන් සතර සතර සතිපට්ඨානේ හරි සතර ඉදිපාදල්ලි සතර සම්‍යක් ප්‍රදාන හරි. දැන් මේ ඔක්කොට මොකද තියෙන්නේ? හතරවත් තුන 12ක් තියෙන මේ පද 12ටම තියෙන්නේ සතර දැහෙන් වැඩි වීම. දැන් පංච ඉන්ද්‍රිය පංච බල කියන්නේ මොකද්ද කියලා බලමු අපි. ධම්මසංගණේ ප්‍රකරණේ චිත්තෝපාද කාණ්ඩේ 127 වෙනි පිටුව. යම් කලක දෘෂ්ටිගතංගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෙයි නානක වූ අපචේගාමි වූ මොකද කියන්නේ? ලෝකෝත්තර ධානයේ වඩාද කාමයන්ගෙන් වෙන්ව දුක්ඛ ප්‍රතිපදාය දන්දා බින්ද ප්‍රථම ධානයට පැමිණ විසද ඒ සමයේ ස්පර්ශපත්ති වේදනා හුම් කියලා කියනවා. මෙන්න මේ වෙලාවේ චිත්ත ඒකාගතාවේයි සද්දා ඉන්දිය වෙයි විරිය ඉන්දිය වෙයි සති ඉන්දිය වෙයි සමාධි ඉන්දිය වෙයි පඤ්ඤා ඉන්දිය වෙයි. මේ මොකද කියන්නේ? පංච ඉන්දිය. ඔය තියෙන්නේ ඔය පාළියේ තියෙනවා. සම්මා දිට්ඨියේ සම්මා වායාමයේ සම්මා කම්මන්තේවේ සම්මා ආජීවේයි සම්මා වායාමයේ සම්මා සතිවේ සම්මා සමාධිවේයි සද්දා බල වෙයි විරිය බල වෙයි සති බල වෙයි සමාධි බල වෙයි ප්‍රඥා බල වෙයි. එහෙනම් පංච ඉන්ද්‍රිය පංච බල කියන්නේ මොකද්ද? සතර දැහෙන් වඩපු ඒ චිත්තේ තියෙන චෛතසික මේ කියන්නේ. ඒ සතර දැහෙන් වැඩුවට පස්සේ අන්නේ දැහෙන් වඩාගෙන යන චිත්තේ තියෙන ගුණ ටිකක් තමයි මේ පංච බල පංච ඉන්ද්‍රිය කියන්නේ. එහෙනම් පංච බල පංච ඉන්ද්‍රිය වඩන්න නම් මොකද වඩන්න තියෙන්නේ ඇත්තටම? පංච ඉන්ද්‍රිය සහ පංච බල වැඩි වීමට මොකද කියන්නේ? ආරි දැහන් වැඩුවට පස්සේ යන්න වඩපු චිත්තේ තියෙන ගුණ ටිකක් තමයි මේ කියන්නේ. පංච ඉන්ද්‍රිය පංච බල කියන්නේ ආරය දැහන්.